ඔබත් මමත් පැන්න අපරද ශ්‍රී ලංකාව කියන්නේ මේ වෙනකොට බංකොලොත් රාජ්‍යයක්. ඉතින් බංකොලොත් රාජ්‍යයකට පාර කැපුවේ කවුද කියන එක අපි කවුරුත් දන්නා කාරණයක්. කෙසේ වුණත් IMF එකට රනිල් වික්‍රමසිංහ මහත්මයා යනවා. ඊට පස්සේ IMF එකෙන් අපිට යෝජනාවලියක් ලැබෙනවා. මුල් වාරිකයක් මේ වෙනකොට ලැබිලා තිබෙනවා. ඒ යෝජනාවලින් යම් කොටසක් ශ්‍රී ලංකාව සහතික කරමින් අවසන් කරලා තිබෙනවා. ඉතින් ඊළඟ වාරිකය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට යෝජනා කීපයක් ඇවිල්ලා තිබෙනවා. ඉන් එක් යෝජනාවක් තමයි ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ණය ප්‍රතිවිරුද්ධ කිරීම. ඉතින් මේ කාර්යය කර ගැනීම සඳහා මහා බැංකුව විසින් දින 5ක බැංකු නිවාඩුවක් ප්‍රකාශයට බත් කරලා තියෙනවා. ඒකෙන් කියන්නේ නැහැ බැංකු පද්ධතියම දින 5ක් වසා තබනවා කියලා. ඒකෙන් කියන්නේ බැංකුවල අභ්‍යන්තර කටයුතු එහෙම නැත්නම් බැංකුවල ශාකා වසා දබන බවයි. ඉතින් මේ දින 5 නිවාඩුව ක්‍රියාත්මක වෙන්නේ හෙට ඉඳන්. ඒ කියන්නේ හෙට 29 වෙනි බ්‍රහස්පතින්දා ඉඳන් ජූලි 3 වන සතුදා වෙනකන් මේ දින 5 නිවාඩුව ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ දින 5 නිවාඩුව ඇතුලේ ඔයගොල්ලන්ට ඔන්ලයින් බැංකින් ඔක්කොම කරගැනීමේ හැකියාව තිබෙන ඔබගේ ඇප් සහ ඒ අදාළ වෙබ්සයිට් හරහා. ඒ වගේම ATM යන්ත්‍ර හරහා ඔබට මුදල් ගැනීම සහ මුදල් තැන්පත් කිරීම සිද්ධ කිරීමට කිසිදු බාධාවක් ඇතිවන්නේ නැහැ. ඊළඟට බැංකු තැන්පත්කරුවන් හැටියට ඔබට මට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා සාමාන්‍ය ගිණුම්වල තිබෙන පොලියට සහ තැන්පත් මුදල්වලට මොකද වෙන්නේ කියන එක. මහා බැංකුව කියන විදිහට පොලියට හෝ තැන්පත් මුදලට කිසිදු අතතැබීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලයි ඔවුන් විශ්වාසයෙන් කියන්නේ. ඒ වගේම මේ ප්‍රතිව්‍යුහගත කිරීම අදාළ වන්නේ බැඳුම් කරවලට කියලයි ඔවුන් කියන්නේ. ඉතින් ඔන්න ඕක තමයි දින 5 බැංකු නිවාඩුවේ කතාව.